ආයිබෝවන් සුබ උදැසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයෙන් මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල ජනපති හදිසියේ කටුනායක ගුවන්තුටුපලට යයි වත්මන් ආණ්ඩුවට මාස දෙකයි ජනතා පොරොන්දු තවමත් ඉටු කර නැහැ එචාපෙන් සහ ජවිපෙන් චෝදනා වසන් කළ තොරතුරු රැසක් සාෆිගේ නඩුවෙන් එළියට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ හදිසි නිරීක්ෂණයක් සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණියා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙලෙස හදිසි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණ තිබෙනවා. රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වය පිළිබඳ නිරීක්ෂණය කිරීම සඳහා ජනාධිපතිවරයා පසුගිය දින කිහිපය තුළද අවස්ථාවන් කිහිපයකදී රජයේ ආයතන වෙත පැමිණ එහි ක්‍රියාකාරීත්වයන් නිරීක්ෂණයට ලක් කළා. කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළට පැමිණි ජනාධිපතිවරයා මගින් සමගද සුහද කතාබහක නිරත වී ඔවුන් මුහුණ දෙන ගැටලු සහ මුහුණ දීමට සිදුවන අපහසුතාවයන් පිළිබඳව විමසා තිබෙනවා. So what did you shop? What are the items? එමෙන්ම කාර්ය මණ්ඩල නිලධාරීන් සහ ගුවන්තොටුපළ ප්‍රධානීන් සමගද ජනාධිපතිවරයා සාකච්ඡා පවත්වා ඇති බවයි කටුනායක සිටින අප වාර්තාකරුවන් පවසන්නේ. දෙස් විදෙස් මගින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී මුහුණ දෙන ගැටලු පිළිබඳ විමසමින් එම ගැටලු කඩිනමින් මගහරවාලීමට මෙන්ම පවතින පහසුකම් තවදුරටත් පුළුල් කරමින් දෙස් විදෙස් මගී ජනතාවට අවශ්‍ය පුළුල් පහසුකම් ලබා දීමට මෙහිදී ජනාධිපතිවරයා සිය අවධානය යොමු කරමින් නිලධාරීන් දැනුවත් කර ඇති බව වාර්තා වනවා. වත්මන් ආණ්ඩුව ජනතාව හමුවේ ඉටු කළ නොහැකි පොරොන්දු ලබා දී ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කවිරත්න මහත්මිය පවසනවා. ඒ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් අන්තිමට ජනතාවට ඉතුරු වුණේ සහෝදරවරු තුන් දෙනාට පුටු ලබා දීමත් එහෙම නැත්නම් 70%ක් මේ රටේ රාජ්‍ය ආයතන සහෝදරවරු තුන්දෙනාගේ බලය යටතට පත් කරලා දීමත් පමණයි කියන එක අපි ප්‍රකාශ කරන්න ඕනේ. කුස්සියේ බොහොම අර්බුදයක් තියෙනවා. බඩුමිල ඉහළට ගිහිල්ලා ජීවන වියදම ඉහළට නැගලා ඉස්සර සතියකට එළවලු 4-5ක් පොලට ගිහිල්ලා ගත්ත අයට අද එළවලු දෙකක්වත් ගන්න බැරි තත්වයකට එළවලු මිල ඉහළට ගිහින් තියෙනවා. මේ පොහොට්ටුවක් පෙන්නලා මේ රටේ ස්වාමින් වහන්සේලා ප්‍රමුඛ බෞද්ධ ජනතාව රැවැට්ටුවා. උගතුන් වියතුන් මේ සියලු දෙනාගේම කණෙන් රිංගලා මේ රටේ බොරුවක් කරා රාජ්‍ය නිලධාරීන්ව රැවැට්ටුවා. මේ සියලු දෙනාට ලොකු හීනයක් තිබුණා හොඳ රටක් දකින්න. මේ හීනේ හීනයක්ම බවට පත් කරලා මේ අයගේ හීන විකුණා ගත්තයි කියන එක තමයි මට කියන්න තියෙන්නේ. කවුද ඇත්තටම අගමැතිකමට සුදුසු? ඇරලන් බලන්න පුළුවන් මල්ල ඔබලා බලන්නේ මොකටද? හවසට අපි රැස්වීම තියෙනවා. ඊට පස්සේ ඔයාලට ඇත්තටම මොන්නේ මොකද්ද කියන එක අදහවස් වෙනකොට දැනගන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ තියෙන වටිනාකම සජිත් ප්‍රේමදාස මහත්තයා තුලින් ගන්න පුළුවන් වෙන්නත් පුළුවන් බැරි වෙන්නත් පුළුවන්. සජිත් ප්‍රේමදාස මහත්තයාගේ තියෙන ශක්තියින් ටික රනිල් වික්‍රමසිංහ මහත්තයා ගාව තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. මේ දෙන්නම ගාව නැති ශක්තියින් ටික කරු ජයසූරිය මහත්තයා ගාව තියෙන්න පුළුවන්. ඒ නිසායි අපි කියන්නේ එකතු වෙලා යන්න ඕනි කියලා. අපි හෙට ඉඳලා අපේ බලය තහවුරු කරගැනීමේ වැඩසටහන අපි ක්‍රියාත්මක කරනවා. පසුගිය සිව්වසර තුළ ආර්ථිකය බිඳදැමූ පිරිසක් ආර්ථිකය ගොඩනගන ආකාරය පිළිබඳව වත්මන් රජයෙන් ප්‍රශ්න කිරීම විහිළු සහගත බව රාජ්‍ය අමාත්‍ය ශ්‍රීහාන් සේමසිංහ මහතා පවසනවා. අරලියගහ මන්දිරයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. විශේෂයෙන්ම ජනතාවට සංවේදී නායකයන් බිහි වෙලා තියෙන අවස්ථාවක ඔවුන්ට ලැබෙන මැසිවිලි ඔවුන් පරිශීලනය කරලා මේ ආකාරයේ විසඳුම් ලබා දෙන්න අපි රජයක් හැටියට කටයුතු කරනවා. මේ රටේ මාර්තු මාසේ පාර්ලිමේන්තුව විසිරුවා හැරලා ඊළඟට පත්වෙන පාර්ලිමේන්තුව තුළ මහින්ද රාජපක්ෂ අගමැතිතුමා පැහැදිලි බහුතරයක් සමග පිහිටවන රජය තුළ ඉදිරිපත් කරන අයවැය තවදුරටත් මේ රටේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන්න පුළුවන් අයවැය ලේඛනයක් බවට පරිවර්තනය කර ගන්නවා. ඒ හරහා රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් දෙන්න මේ වෙනකොටම අපි ඒ ක්‍රියා කළ යුතු ආකාරයට පෙළ ගස්වලා තියෙනවා. අපිට පේනවා එක්සත් ජාතික පක්ෂය අපිට අභියෝග කරනවා කොහොමද ආර්ථිකය ගොඩනගන්නේ කියලා. එක්සත් ජාතික පක්ෂයට
ඉතාම අමාරු කාල පරිච්ඡේදයක් තුල උන් මේ පසු කරමින් ඉන්නේ. එහෙනම් උන්ට සියුම් ඉරිසියාවක් තියෙනවා. උන්ගේ කාලය තුල සිදුවෙච්ච වැරදි හින්දා කඩාවැටිච්ච ආර්ථිකය නැවත ගොඩනැගීමට පියවර ගනිද්දී අපි කනගාටු වෙන්නේ ආර්ථිකය කඩා බිඳ දාලා කුඩුපට්ටම් කරපු කණ්ඩායමක් අපෙන් ප්‍රශ්න කරනවා කොහොමද ආර්ථිකය ගොඩනගන්නේ කියන කාරණාව. අපි ආණ්ඩුවක් විදිහට මේ වෙද්දි ගන්න ඕන සියලුම ක්‍රියාමාර්ග. අද විපක්ෂයේ සමහර මන්ත්‍රීවරු කියනවා අපිට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට හොඳ සහයක් දෙන්න පුළුවන් අගමැතිවරේ දෙන්න මේ පුළුවන් වෙනවා කියලා. අපි උත්සාහ කරන්නේ එතෙන්ට යන්න කියලා. මං අහනවා ලැජ්ජ නැද්ද කියලා. ගිය වෙලාවෙත් මේ පක්ෂ දෙකක් එකතු කරගෙන මේ පූට්ටුව ගහලා මුළු රටම අගාධයට ඇදලා දාලා ඒ අගාධයට ඇදලා දාපු රට තුල මෙවැනි යෝජනා මං හිතන්නේ සුරංගනා කතා. එක්සත් ජාතික පක්ෂයේ හිතාගෙන ඉන්නවනම් එක්සත් ජාතික පක්ෂයට පුළුවන් වෙයි කියලා මේ ආණ්ඩුවේ මේ ක්‍රියාකලාපයට එරෙහිව වචනයක් හරි කතා කරන්න මං හිතන්නේ එක්සත් ජාතික පක්ෂයටත් සමස්ත විපක්ෂයටත්. මොකද එක්සත් ජාතික පක්ෂ විතරක් නෙවෙයි අද ඒකට එකතු වෙච්ච ජනතා විමුක්ති පෙරමුණ අද ඒකට එකතු වෙච්ච TNA සංවිධානය මේ සියල්ලගේ තියෙන්නේ බොහොම සිහින බලාපොරොත්තු. ඒ නිසා ඒවා ඉටු වෙන්නේ නැහැ කියන එකත් මේ අවස්ථාවේදී කියනවා. වත්මන් ආණ්ඩුවේ අකාර්යක්ෂමතාවය බලයට පත්වී මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළදී රට හමුවේ පෙන්නුම් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් රත්නායක මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී. මෛත්‍රීපාල පාලනය තුළ තිබිච්ච දේ තමයි ඒක පාලනයක් තිබුණ නැති රාජ්‍ය ආයතනවල කටයුතු බිඳ වැටීමකට ලක් වුණා. දැන් ආණ්ඩුව පත්තල මාස දෙකක් වෙනවා. දැනට ගත්තොත් එහෙම අතිවිශාල රාජ්‍ය ආයතන ප්‍රමාණය අධ්‍යක්ෂක මණ්ඩල පත් කළා නේ. ගෝඨාභය රාජපක්ෂ මහතා ආවේ වැඩ කරන්නේ. හැබැයි රාජ්‍යයන් ඔක්කොම කරමන්නල දේවයින ඉහළ නිලධාරීන් මැද මට්ටම නිලධාරීන් අපිට අපේ වෘත්තීය සමිති තොරතුරු ලබා දෙමින් පැමිණිලි කරනවා. කිසිම දෙයක් වෙන්නේ නැහැ. දැන් ගොවියන්ට රුපියල් නොමිලේ නෙමෙයි 500 නෙමෙයි ගොවියන්ට කීයටවත් පොර ගන්න නැහැ. දැන් පොර යුද්ධයක් තියෙන සමහර පැති. සේවකයන්ට පගාව දෙන්න වෙලා තියෙනවා කියලා ගොවි මහතුරුන්ට මේ පොර මිටියක් වැඩ කරන්න පුළුවන් කෘෂිකර්ම ඇමතිවරයෙක් සහ මේ පොර සංස්ථාව ඇතුළු ආයතනවල විශාල මැදිහත්වීමක් අවශ්‍යයි. මම මේක අහන්නේ මේ රාජ්‍ය ආයතනවල නිලධාරීන්පත් නොකිරීම හරහා ඇති වී තිබෙන ගැටලුව ඉතාම බරපතල එකක්. ආණ්ඩුව පළවෙනි මාස දෙක තුලදම බරපතල අකාර්යක්ෂම අසාර්ථක මාධ්‍ය වලින් රට පාලනය කරන තත්ත්වයකට පත්වලා තිබෙනවා කියන එක තමයි අපිට ප්‍රධාන වශයෙන්ම කියන්න තිබෙන්නේ. පාර්ලිමේන්තුවත් වහගෙන තමන්ට තිබෙන ජනමාධ්‍ය රොත්තක් තිබෙන ආණ්ඩුවේ සාක්කුවට බැහැලා ඉන්නේ. ඒ ජනමාධ්‍ය රොත්තෙත් වාසි අරගෙන රටේ තියෙන ප්‍රශ්න හංගගෙන ආණ්ඩුව ඉන්නන තමයි දරන්නේ. ජනතාවට කෝචොක් කරන ගතියක් දැනට මේ ආණ්ඩුව ආරම්භයෙන් පටලලා තියෙනවා. පැහැදිලිව මේක අර ජනමනස මංකොල්ල කමින් තමන්ගේ බැරිකම වහගන්න කරන දෙයක් තමයි දකින්නේ. මහ බැංකුව බැඳුම් කර සිටිය මෙන්ම පාස්කුරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බවට ජනතාවට පොරොන්දු ලබා දුන් වත්මන් ආණ්ඩුව මාස දෙකක් ගතවද ඊට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා පවසනවා. විපක්ෂ නායක කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා. රජයට මාස දෙකක් ගත වෙනවා. අපි අහන්න කැමති රජයෙන් ජනතාවට ලබා දුන්න පොරොන්දු ඉෂ්ට කිරීම සඳහා මොන යම් ක්‍රියාමාර්ගයක්ද අරන් තියෙන්නේ කියලා. මහ බැංකුව සම්බන්ධයෙන් මේ මාස දෙක තුන මේ වෙනකොට කොයි තැනද ක්‍රියාමාර්ගය නැවතිලා තියෙන්නේ? මොකද්ද ගත්ත ක්‍රියාමාර්ගය? අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රජයේ විශාල දේශපාලන වාසි ලබා ගැනීමට මේ සිද්ධියත් එක්ක කටයුතු කරා. ඒතකොට මේ රජය පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැන් මොනවද කරලා තියෙන්නේ? මම අහනවා මේ වෙනකොට කී දෙනෙක් අත්අඩංගුවට අරන් තියෙනවද? එහෙම නැත්නම් ඒ පරීක්ෂණ ආරම්භ කරලා තියෙනවද කියලා රජෙන් අහන්න කැමති. අනිත් එක තමයි වෙනසක් ඇති කරනවා කියලා රටේ ජනතාවට කිව්වා. අපිට නම් පේන වෙනසක් නැහැ. 2015 ජනවාරි මාසයේ 8 වෙනිදාට ඉස්සලා තිබුණු තත්ත්වෙම තමයි නැවත ඇති කරගෙන යන්නේ. ආයතනවල කමිටුවකින් නිර්දේශ වෙච්ච අය පත් කරනවා කිව්වා. නමුත් අද පරණ කණ්ඩායම තමයි ඒ තනතුරු වලට පත් කරන්නේ. කණ්ඩපට එක්ක රජේ බලනවා මේ අනිත් සියලු කාරණා රටේ ජනතාවට අමතක කරා. රටේ ජනතාවට තමන් එදිනෙදා පාවිච්චි කරන අත්‍යවශ්‍ය ආහාරවල මිල නොවැම්බර් මාසයේ 16 වෙනිදාට ඉස්සලා තිබුණු මිලටවත් දී ගන්න මේ රජයට අද හැකියාවක් වෙලා නැහැ. ජනතාවට කිව්වා මාසික ජල බිල් 15%කින් සහනයක් දෙනවා කියලා. මාසික විදුලි පරිභෝජන ඒකක 30ට අඩු ආයත 125ක සහනයක් දෙනවා කිව්වා. ගෑස් සිලින්ඩරයක් රුපියල් 100කින් අඩු කරනවා කිව්වා. භූමි තෙල් සහනාධාර දෙනවා කිව්වා. ගර්භණී මව්වරුන්ට ගර්භණී කාලය තුළ රුපියල් 2000ක මාසික දීමනාවක් ලබා දෙනවා කියලා පැහැදිලිවම සඳහන් කළා. දැන් අද ගර්භණී මව්වරුන්ට ලබා දුන්නු පෝෂණ මල්ලත් අද කපා දාලා තියෙනවා. අවුරුද්දකට පාසල් නිලැඳුම් කට්ටල දෙකක් දෙනවා කිව්වා. නමුත් නිලැඳුම් කට්ටල එකක් දෙන මුදලත් ඒ වවුචරයත් රුපියල් 1000ක් දීපේක අද කපා දාලා තියෙනවා. රජයේ නිලධාරින්ගේ වැටුප් කප්පාදු කරලා තියෙනවා චක්ලේකන මගින්. සමහර රාජ්‍ය නිලධාරින්ට
රුපියල් 20000ක් එහෙම නැත්නම් රුපියල් 15000ක් රුපියල් 10000ක් මාසික වැටුපෙන් අඩු වෙලා තියෙනවා. මේ රජයට බහුතර පාර්ලිමේන්තු බලයකුත් නැතුව දැන් මේ වෙනකොට ශැංග්‍රිලා එක ආසන්නයේ තියෙන එක ඉඩමක් සහ තවත් ඉඩමක් බදු දීමට අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කරලා තියෙනවා. ජනතාවට ලබා දුන්න පොරොන්දු අද සියල්ලම උල්ලංඝනය කරමින් කටයුතු කිරීම තුල 2015 ජනවාරි 8 වෙනිදාට ඉස්සල්ලා තිබුණු පරණ ආණ්ඩුම තමයි මේ අද ඇවිල්ලා තියෙන්නේ. අපි කියනවා රටේ ජනතාවට ඊළඟේන මහමැතිවරණයේදී රටේ ජනතාව තීන්දුවක් ගන්න ඕනේ අනිවාර්යෙන්ම. රංචන් ග්‍රාමනායක මන්ත්‍රීවරයා සමග දුරකථන සංවාදවල නිරත වූ විනිශ්චයකාරවරුන්ගෙන් ප්‍රකාශයන් නොපමාව සටහන් කර කණ්ඩායම සිට නීතිපතිවරයා විසින් කොළඹ අපරාධ කොට්ටාශයේ අධ්‍යක්ෂකවරයාට නියෝග කර තිබෙනවා. මේ අතර රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංචන් ග්‍රාමනායක මහතාගේ සුවදුක් විමසීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ වැලිකඩ බන්ධනාගාරයට පැමිණියා. අධිකරණ විනිසුරුවරුන්ගේ රාජකාරියට බලපෑම් කිරීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ටාශය විසින් අත්අඩංගුවටගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රංචන් රාමනායක මහතා මේ මස 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. ඒ අනුව රක්ෂිත බන්ධනාගාර ගතව සිටින රංචන් රාමනායක මහතාගේ සුවදුක් විමසීම සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් වැලිකඩ බන්ධනාගාරයට පැමිණියා. රංජන් රාමනායක මැතිතුමාව මුණගැහෙන ටික එතුමා සතුටින් ඉන්නවා. එතුමා කොණ්ඩේ ඔක්කොම තට්ටේ ගාලා එතුමාගේ අලුත් ස්වරූපයකින් එතුමා සතුටින් ඉන්නවා. මම කතා කරොම එතුමාගේ අඩුපාඩු කිසිම දෙයක් නැහැ. එතුමා කිසිම ස්පිරිතාලයකට ගිහිල්ලා නැහැ. එතුමා එදා විදියටම ඇත්ත කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මම විශ්වාස කරනවා මේ සමාජ ප්‍රශ්නය තුළ අපි එක දෙයක් අවංකව හදවතින් අහන්නට ඕනේ. මේ එකම එක දේශපාලඥයාද වෙනත් කෙනෙක්ට කතා කරලා තියෙන්නේ? මේ හඳපට පිටත් උනේ කෙනෙක්ගේ පමණක්ද? එතකොට මේ අනිත් මිනිසුන්ගෙත් කෝල් රෙකෝඩ් කරලා තිබුණා නම්, එහෙම නැත්නම් හඳපට තිබුණා නම් තව කාට කතා කරපු ඒවා එළියට එයිද? රංජන් රාමනායක මහත්තයා කතා කරපු මේ අසභ්‍ය දේවල් ගැන විතරක් එළියට එනකොට අනිකුත් ආණ්ඩුවේ දේශපාලකයන්ට කතා කරපු හඳපට නැද්ද? ඇයි ඒවා එළියට එන්නේ නැත්තේ? ඒතර මේ සමාජ විරෝධී මොකක් හරි තමන්ගේ පෞද්ගලික කතාවක් කොහෙන් හරි හොරෙන් කොහෙන් හොරකම් කරලා ඒක ඉදිරිපත් කරන සමහර නාලිකාවලට මේක ප්‍රශ්නයක් නොවේයිද? සමාජගත ප්‍රශ්නයක් නෙමෙයිද? මේ හඬපට යෑම කුණුහරු පාණ්ඩපට යෑම ඒවා දාන කට්ටිය ප්‍රචාරය කරන කට්ටිය සමාජයේ තරුණයන්ට දරුවන්ට මේ මෙතුමගේ තියෙන චරිතය කරන හානියට මේ රටේ නීතියක් නැද්ද? මම දන්නේ විදිහට රංජන් රාමනායක මැතිතුමා විවාදයකට යන්නේ ඉස්සෙල්ලා එතුමා කරුණිකුත් කරන්නේ හැමෝටම කතා කරා. ජනාධිපතිට කතා කරන්න පුළුවන් නම් පොලිසිය මිනිහට කතා කරන්න නැතු වෙන දේශපාලඥයෙද මම කතා කරන්න නැතු වෙන්න පුළුවන්. මේ සමහර දේශපාලඥයෝ පොලිසියත් එක්ක සම්බන්ධන මේ නිදහස ලැබලා 1970 න් පස්සේ ඔබතුමාලා හිතනවද මේ පළවෙනි දේශපාලඥයා කතා කරේ? වෙන දේශපාලඥයෝ කතා කරපුවම උසාවි වල ඉන්න එහෙම නැත්නම් පොලිසිය ඉන්න ඉහළ නිලධාරී මීට වඩා බය වෙන්නේ කොහොම වෙන්න පුළුවන්? රංජන් වගේ සුන්දර මිනිහෙක්ට ඔහොම කියනෝ නම් විස්තර දඩබ්බර දේශපාලඥයන්ට කොච්චර බයද? මේකෙන් අපි පාඩමක් ඉගෙන ගමු. එකක් තමයි පළවෙනිම පාඩම රංජන් රාමනායක මෙහෙම කතා කරනනම් රංජන් රාමනායකට මෙහෙම පණිඩ දුන්නා නම් රජයේ ඉන්න වෙන ඉහළ නිලධාරී කතා කරපුවම රටේ කොහොම විදියට මේවා වෙලා ඇද්ද? අද රංජන් රාමනායක මැතිතුමා මේ වෙනකොට කතා කරපු දුරකථන ඇමතුම් වලින් කිහිපයක් විතරක් අරගෙන දේශපාලන වාසි ගන්න සහ මේ වෙනකොට මාස දෙකක් අද වෙනකොට ගෙවෙන මේ ආණ්ඩුවේ තියෙන නොහැකියාව වහගන්නද පාවිච්චි කරනවා කියන හොඳට පැහැදිලි. මොකද සමහර වෙලාවට මාධ්‍ය තුල රංජන් රාමනායකගේ නිවුස් එකෙන්ම මාධ්‍ය දවසේ නිවුස් එක ආවර නැත්නම් ප්‍රවෘත්ති ආවරණය කරනවා. මේ රටේ මේ මාස දෙකක් වෙන ආණ්ඩුවට මේ ආණ්ඩුවට සදාචාරාත්මක අයිතියක් තියද රංජන් රාමනායක පාවිච්චි කරපු දුරකථන ඇමතුම් 127000 ඉනවා කියද්දි මේකෙන් ආණ්ඩු විරෝධී විදියට පාවිච්චි කරන්න පුළුවන් ටික විතරක් සමාජගත කරන්න, කුණුහරුප ටිකක් සමාජගත කරන්න, මේ කුණුහරුප ටික සමාජගත කරලි වෙලා විපක්ෂය සහ රංජන් රාමනායක පිළිකුල් බාටපත් කරලා තමන්ගේ අරමුණ කරා යන්නේ. ඒ නිසා අපි කියනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ඡන්දය දුන්නේ 69 ලක්ෂයක් මේ දේ කරන්න නෙමෙයි, මේ සෙල්ලම් නටන්න නෙමෙයි, මේ රංගපෑම් වලට තවත් අවශ්‍ය ශක්තිය ලබා දෙන්න නෙමෙයි. ඇත්ත කාරණාව නම් 2015 ජනවාරි 8 වෙනිදා අවසන් කරපු යුගය මාස දෙකක් යනකොට ජනතාවට දකින්න පුළුවන් වුණා. ඒ නිසා මිනිස්සුන්ගේ ආර්ථික ප්‍රශ්න එදා වේල කන්න බැරි ප්‍රශ්නෙට රංජන්ගෙන් වීඩියෝ පටයකින් වහගන්න උත්සාහ කරනවා නම් අද අපි රංජන් රාමනායක මැතිතුමාත් එක්ක කතා කරා. අපි ඉදිරියේදී ඔය කියන තරුණ වැඩිපුර කෑ ගහන තරුණ මන්ත්‍රීතුමාලගේ හොඳ හඳපඩ ටිකක් ඉස්සරහට එළියට එනවා.
ආණ්ඩුව මේ සෙල්ලම ඉස්සරහට අරන් යනවා නම් ඒකට ප්‍රතිඋත්තර දක්වන්න රංජන රාමනායක මන්ත්‍රීතුමා මං හිතන්නේ අවශ්‍ය පියවර ඉස්සරහට ගනි වීදුරු ගෙවල් වල ඉඳන් ගල් ගහන්න එපා. මේ අතර රංජන රාමනායක මන්ත්‍රීවරයා සමග දුරකථන සංවාදවල නිරත වූ පත්මිනී රණවක ගිහන් පිළපිටිය ධම්මික හේමපාල යන විනිශ්චයකාරවරුන්ගේ ප්‍රකාශයන් නොපමාව සටහන් කර ගන්නා ලෙසට නීතිපතිවරයා විසින් කොළඹ අපරාධ කොට්ටාශයේ අධ්‍යක්ෂකවරයාට නියෝග කර තිබෙනවා. සිංහල බෞද්ධරුන් වන්දිකරුණේට ලක්කලේයි චෝදනා එල්ල වී සිටින කුරුණෑකල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහමඩ් සාෆි ඊයේ යළි කුරුණෑකල මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ පෙනී සිටියා. ඒ අනුව නඩුව යළි මාර්තු මාස 17 වනදා කැඳවීමටයි කුරුණෑකල මහේස්ත්‍රාත් සම්පත් හේවාවස මහතා නියෝග කර සිටියේ. අයතාලිස මුදල් ඉපෙීම ත්‍රස්තවාදයට ආධාර අනුබල ලබා දීම සහ සිංහල මව්වරුන් වන්දයාකරන ඉලක්ක කළ බවට චෝදනා එල්ල වී සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සේකු සියාබ්දීන් මොහොමඩ් සාෆිට එරෙහි නඩුව යළි කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ කැඳවනු ලැබුවා. නඩුවට සහභාගී වීම සඳහා වෛද්‍ය මොහොමඩ් සාෆි කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත පැමිණියා. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රත්න හිමියන් ඇතුළු පිරිසක්ද අධිකරණය වෙත පැමිණ සිටි අයුරු දක්නට ලැබුණා. සාපි වෛද්‍යවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කළා. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේ ඉදිරි විමර්ශන කටයුතු පිළිබඳව වාර්තා කිරීමට මාස දෙකක කාලයක් ලබා දෙන ලෙසයි. ඒ අනුව කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවාවස මහතා නියෝග කර සිටියේ එළමෙන මාර්තු මාස 17 වනදා නඩුව යළි කැඳවීමටයි. DVR යන්ත්‍රය තුළ සම්පූර්ණයෙන් මාස 3ක දත්ත පිටපසට ගියා නම් සම්පූර්ණ තිබෙනවා. මේ නිවසට ආවගේ කවුද? සහරාංගේ කල්ලිය සමාජිකයෝ ආවද? තවිජ් ජමා සමාජිකයෝ ආවද? අපේ ආරංචියක් තියෙනවා. TID එක පොලිසිය අත්තරන් ගැනීමට පෙර මේ ශාපි වෛද්‍යවරයා අත්තරම් ගැනීමක් කර තිබෙනවා. නමුත් වෙනයම් ක්‍රමයකින් යම් කිසි ප්‍රතිපාදන සැලසීමෙන් පසුව මේ ශාපි වෛද්‍ය නිදහස් කිරීමක් කර තිබෙනවා මේ ශාපිගේ නිවසේදී. මේ සියලු දත්ත තිබෙනවා මේ DVR යන්ත්‍රය තුළ. පුදුමේ කියන නඩු භාණ්ඩයක් ඉදිරිපත් කර මේ DVR යන්ත්‍රය ASP තනියම බල්ලා කිසිම කෙනෙක් සම්බන්ධ නොක බල්ලා මේ DVR යන්ත්‍රය නැවත ලබා දීමක් කරනවා මේ නඩුවේ විත්තිකවට. මේ තමයි අති වැදගත්ම සාක්ෂිය. මේ විෂුවල් ටික ආව නම් එළියට රංජන්ගේ හඩපඩ වගේ මේ විෂුවල් ටික ආව නම් මේ රටේ මේ හුසමක සම්බන්ධ ත්‍රස්තවාදී නායකයෝ දේශපාලන නායකයෝ සහ මේ තැනත්තගෙන් සල්ලි ගත්ත ක්‍රියාදාමයේ සම්බන්ධයෙන් හෙළීමක් එනවා. විශේෂයෙන් කියන්න ඕනේ අද දින කරුණ දැක්වීමක් කරා නව ASP වරයා විසින් මුලින්ම ප්‍රකාශ කරා පහුගිය කාලේ සිදුවිච්ච ක්‍රියාදාමයේ සම්බන්ධයෙන් අධිකරණයෙන් කනගාටු ඉල්ලා සිටින බව ප්‍රකාශ කරා. පුදුමේ කියන්නේ ශාපි වෛද්‍යවරයාට පෙනී සිටලා නීතිඥවරයාම තමයි රාජිත සේනාරත්නගේ නඩුවෙත් පෙනී ඉන්නේ. මම දන්නේ මේක හරි අහඹුවක්. ඒක ඊළඟ අඩු දිනේ තිබෙන්නේ මාර්තු මාසේ 17 වන දින නඩුව කැඳවීම නියමිතයි. එදින CID එකෙන් සම්පූර්ණ පරිස්ථාන අවසන් කරලා සියලුම බී වාර්තාත් එක්ක කරුණු වාර්තා කරන බවට අධිකරණය ප්‍රකාශ කිරීමක් සිදු කළා. ශාපි වෛද්‍යවරයාට විරුද්ධව පැමිණිලි 850ක් ඇවිල්ලා තිබ්බා. නමුත් මේ වෙනකොට අද අධිකරණයට වාර්තා වුණා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් එම පැමිණිලි ප්‍රමාණය 869 දක්වා වැඩි වෙලා තියෙනවා. ඒත් එක්කම විශ්වවිද්‍යාල වාර්තාවේ තියෙන කරුණු දැක්වීම අනුව මේ වෙනකොට මවවරුන් 35ක් මත්තර භාවයට පත් වෙලා තියෙනවා. ඒක ඉතා බරපතල තත්වයක්. ඇත්තටම සහරාණි බෝම්බ පිපිරනකොට බෝම්බ සද්දෙට මිනිස්සු තේරුම් ගත්තා ඒක බරපතලකම. නමුත් අපේ ජනතාවට මේක බරපතලකම තේරුම් ගන්න තව කාලයක් ගියයි. 635ක් වඳ වෙනවා කියන්නේ પરම්පරා ගානක් මේත් එක වඳ වෙලා තියෙනවා. ජාතියක ඉරණම මේ විදිහට තීන්දු වෙන්න විදිහම ගැන ඉතාමත් කනගාටු වෙනවා. ඉතින් අපි විශේෂයෙන්ම කුරුණෑගල මහරෝහලේ වෛද්‍යවරු හිරයන් හිටි. ඒ කියන්නේ රෝහල අධ්‍යක්ෂකවරයාත් නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයාත් අත්අඩංගුවට ගැනීමට තමයි කටයුතු කළේ. ඒ කියන්නේ මේ අපරාධය සම්බන්ධ නිවැරදි කරනු වාර්තා කරපු අය හිරේට දාන්නත්, ඒ වගේම අපරාධකාරයන් නිදහස් කරන්නත් තමයි කටයුතු කළේ. මේ නඩුවේ අපි වාර්තා අරගෙන බැලුවොත් පුදුම හිතෙනවා. දැන් අලුතෙන් නඩුව පටන් ගන්න තියෙනවා. කරුණු ආපහු විමර්ශනය කරන්න පටන් ගන්න තියෙනවා. මේක මේ හුදු මව්වරු වඳ කිරීම පිළිබඳ කාරණයක් නෙවෙයි. මූලධර්මවාදයක් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? එක පැත්තකින් ත්‍රස්තවාදයක්, තව පැත්තකින් ඉඩම් අත්පත් කර ගැනීම, තව පැත්තකින් ධනය රැස් කිරීමක්, තව පැත්තකින් වෙළඳ මධ්‍යස්ථාන අත්පත් කර ගැනීම. මේ හැම දෙයක්ම එකිනෙකට බැඳිලා තියෙනවා. ඉතින් ඒකේ යටින් සැඟවුණු දේශපාලන හස්තයක් තියෙනවා. ඒ වගේ තමයි ලෝක ත්‍රස්තවාදී ව්‍යාපාර ක්‍රියාත්මක. එක එක්කෙනාට පැවරුණු එක එක කාර්ය දෙනවා. සමහර අය පොත් ලියනවා, සමහර අය ආයුධ ගන්නවා, සමහර අය නීති විරෝධී හසුරුවන, සමහර අය හමුදාව සහ ඩිසිය හසුරුවන. ඔය විදිහට තමයි ත්‍රස්තවාදයක් හැසිරෙන්නේ. මේ එකම ත්‍රස්තවාදයක එක පාර්ශ්වයක් තමයි ශාපි ශාබ්දීන් කියන්නේ. ඔහු අත්වසීම සහරන්ට වඩා ඉතාම බරපතලයි.
ජනාධිපතිවරණයට වඩා මහපතිවරණයේදී අන්ත පරාජයක් එක්සත් ජාතික පක්ෂයට හිමිවන බව අමාත්‍ය SM චන්ද්‍රසේන මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ නොච්චාකම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්. තාම කනගාටු අද වෙනකොට එක්සත් ජාතික පක්ෂයේ වැඩිලා ඉන්න තත්ත්වය දිහා බලපුවාම එක පැත්තකින් නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා එකක් කියනවා, එහා පැත්තෙන් වජිර හිටපැවැත්තුමා තව එකක් කියනවා. ඒ දෙන්නගේ මාධ්‍ය ප්‍රකාශ දිහා බලපුවම එක්සත් ජාතික පක්ෂයේ වැඩිලා ඉන්න තත්ත්වේ කොතරම්ද කියන එක අපිට තාම පැහැදිලි. ඒ නිසා මම හිතන්නේ මේගොල්ලෝ එකතු කරන්න පුළුවන් වෙයි කියලා. අපි දැක්කා ගිය ජනාධිපති ඡන්දෙදී ගැටුම නිසා පක්ෂේ තාම අන්ත තත්ත්වයට පත් වුණා. ඊටත් වඩා මහමැති වෙනදී මේ පක්ෂේ කඩාය වැටෙනවා. ඒක අය හදන්න බෑ. ඒ තරම් නරකම තත්ත්වයක් මම දන්නේ ඉතිහාසයේ මේ රටේ තියෙන පක්ෂයක් මේ තරම් ගැටුම් තත්ත්වයක් කිසිම පක්ෂයක ඇති වෙලා නැහැ. ඒ තරම් තත්ත්වයක මේ පක්ෂේ පත් වෙලා තියෙනවා. මේකේ අන්තිම ප්‍රතිඵලය තමයි පරාජය උරුම කරා ගැනීම. ඒක අපිට නවත්තන්න බෑ. ඒක ඒගොල්ලොම කරගන්න දෙයක්. දවල් හිණියක් නෙවෙයි, දැන් අපිට 178 ආසන ඡන්ද සංඛ්‍යාවක් ලැබුණා. ඒ ඡන්ද තව අපිට මේ මැති වෙන ඡන්ද 110 තව වැඩිපුර වෙච්ච හැටි අපි 3-2 අපි ගන්නවා. ඒක කාටවත් නවත්තන්න හම්බෙන්නේ නැහැ. එත්සම් කිනප්පගේ උදැසන ප්‍රවෘත්ති විකාශය මිනිමාවට පත්වෙනවා. ජලිකම වූ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට සුපර දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී Subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.